අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරි දේ හරියට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දිස්ත්‍රික්ක 4කින් ඩෙල්ටා රෝගීන් වාර්තා වෙයි කොළඹ ගාල්ල මාතර සාත්වි කුණාමල යන දිස්ත්‍රික්ක වලින් ඩෙල්ටා රෝගීන් 14 දෙනෙක් එන්නත් ගත්තේ නැති අයත් එක එන්නතක් ගත්ත අයත් දැඩි අවධානමක ඩෙල්ටාවෙන් බේරෙන්න එන්නත් දෙකම අත්‍යවශ්‍යයි වෛද්‍ය චන්දිම ජීවන්දර කියයි ඉල්ලීම් 7න් 5කට වර්ජිනේ නිරත වූ හෙද හෙදියන්ට ජනපතිගෙන් විසඳුම් ජනපතිදුන් විසඳුමෙන් පසුව සෞඛ්‍ය සේවයේ තවත් වෘත්තීය සමිති 13ක් වර්ජිනේක බැසිල් දුන් සමහර ඇමති දුහුර විහිළු සහගතයි බැසිල් සියලු සම්පත් ලබා දෙන සුරුබි දෙනක් නෙවෙයි දයාසිරි කියයි ප්‍රථමයෙන් නවදහනිය දේශීය පුවත් වෙත ලොව පුරා ඉතා වේගෙන් පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිනේ වූ 14 දිනක දිස්ත්‍රික්ක 4කින් සොයාගෙන තිබෙනවා කොළඹ ගාල්ල මාතර සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක වලින් අදාළ රෝගීන් වාර්තා වූ බවයි nexttrend.org ජාත්‍යන්තර වෙබ් අඩවිය වාර්තා කර ඇත. ලොව පුරා ඉතා වේගෙන් ව්‍යාප්ත වන ඉන්දියාවෙන් හඳුනා ගනු ලැබූ B1617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිනේ වූ 14 දිනක හඳුනාගෙන තිබෙනවා. කොළඹ ගාල්ල මාතර සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක වලින් මෙම රෝගීන් හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනය සඳහන් කරන්නේ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයන් 123 දෙනෙකුගේ සාම්පල මගින් සිදු කළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වාර්තාවක් එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනය විසින් මෙවන විට කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් කරුණු දැක්වෙන nexttrend.org යන ජාත්‍යන්තර වෙබ් අඩවිය වෙත යොමු කර තිබෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කොළොන්නාව සහ අඟුල යන ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවටයි අදාළ වෙබ් අඩවිය වාර්තා කරන්නේ. මේට පෙර සිදු කරන ලද ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිනේ වූ පුද්ගලයන් 5 දෙනෙකු කොළඹ දෙමඩකොඩ ප්‍රදේශයේදී හඳුනා ගනු ලැබුවා. මේ අතර B117 ලෙස හැඳින්වෙන ඇල්ෆා ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ රසකින් තවමත් වාර්තා වන බවයි අදාළ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ විසින් සිදු කළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේ වාර්තාව මෙවන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත බහර දී ඇති බව අප කළ විමසීමකදී ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 34ක් පිළිබඳ තොරතුරු අද පස්වරුවේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3191ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අම්පාර කෑගල්ල සහ මුලතේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 6 සිට හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ මරුතුමුණයි 3 ග්‍රාම නිලධාරී වසම කෑගල්ල දිස්ත්‍රික්කයේ මිහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාදේයාවගම සහ මුලතේ දිස්ත්‍රික්කයේ චෙම්මාලි නැගෙනහිර නයාරු දීවර කොටස අද උදෑසන 6 සිට හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. පසුගිය පළමුවැනිදා සිදු වූ තවත් කොවිඩ් මරණ 37ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3157ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින තහවුරු කළ කොවිඩ් මරණ 37 අතර කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලින් 25ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 1823 දෙනෙකු හඳුනා ගැනීමට හැකිවුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් ඊයේ දින ආසාදිතයින් 267 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170ක්, කළුතරෙන් 225ක්, කුරුණෑගලින් 148ක්, පුත්තලමින් 12ක්, කෑගල්ලෙන් 72ක්, රත්නපුරෙන් 124ක්, ගාල්ලෙන් 64ක්, මාතරෙන් 39ක්, හම්බන්තොටින් 25ක්, නුවරඑළියෙන් 26ක් මහනුවරෙන් 26ක් මාතලේ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 12ක් බදුල්ලෙන් 51ක් මොනරාගලින් 26ක් අම්පාරෙන් 85ක් මඩකලපුවෙන් 83ක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 46ක් අනුරාධපුරින් 58ක් පොළොන්නරුවෙන් 50ක් මන්නාරමෙන් 10ක් වවුනියාවෙන් 6ක් මුලතේ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 11ක් කිලිනොච්චෙන් 11ක් සහ යාපනය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 90ක් වාර්තා වී තිබුණා. නැවත නැවතත් මම දිනපතාම කියන දේ තමයි මේ රෝගය මේ ප්‍රභේදය ලංකාවේ තියෙන බව දැන් අපි දන්නවා. මේක කොහොම කරත්
අපිට ඇහැට පෙනෙන්නේ නැහැ අපිට ඉන්න රෝගියාව එලිපිට අඳුනා ගන්න බෑ ඒ නිසාම මේ රෝගීන් අතර සහ ආශ්‍රිතයන් අතර මේ ප්‍රභේදය ශරීරගත වූ අය අනන්තවත් ඉන්න පුළුවන් ඒ අයගේ හරහා ඒ අය සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත් ඒ වගේම ඒ අය ආශ්‍රය කරන අය සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත් දෙගොල්ලන්ටම මේක හරහා ඒ අයට මේ රෝගය බෝ කිරීමට දායක වෙන්න පුළුවන් අන්න ඒ නිසා තමයි අපි මේක නිතරම නිතරම කියන්නේ මේක කොහෙද ඉන්නේ කියලා නැවත නැවත හොයා ගැනීමට වඩා වැදගත් වෙන්නේ අපි මොනම ආකාරයෙන්වත් කොවිඩ් රෝගය අපිට ශරීරගත වෙන්න තියෙන ඉඩාවම කරගන්න අපේ යම් ආකාරයකට ශරීරගත වෙලා තියෙනවා නම් අනික් අයට ශරීරගත වෙන්නට තියෙන ඉඩ අවම කර ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියලා වවුනියව නගරයේදී ඉක්ුත් ජූලි මාස පළමු වෙනිදා සිදු කළ අහඹු PCR පරීක්ෂණ 470කින් පුත්කලින් 16 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් මෙවැනි විට නිරෝධායනය සඳහා යොමු කළ බවයි වවුනියව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවයේ බොහෝ වෘත්ති සමිතිය සිය ඉල්ලීම් දිනා ගන්නේ රෝගීන් බිල්ලට තබමින් එක් කණ්ඩායමකට ඉල්ලීම් ලැබෙන විට ඊට තවත් කණ්ඩායමක් එරෙහි වෙනවා සෞඛ්‍ය සේවයේ වෘත්ති සමිති 13ක් අද අලුත් වර්ජනයක් ආරම්භ කළා මීට දින දෙකකට පෙර රාජ්‍ය සේවා එක්සත් හේද සංගමය තවත වෘත්ති සමිති සමග වර්ජනයක් ආරම්භ කළා දිවයිනුපුරා ක්‍රියාත්මක වූ වර්ජනයෙන් බොහෝ රෝගීන් අපහසුතාවයට පත් වුණා समार स्थान मेमगिन बाधा पेमिनुना කෙසේ නමුත් වර්ජුණය ආරම්භ කළ සංගම් ප්‍රකාශ කළේ කොවිඩ් ප්‍රතිකාර පවත්වාගෙන යන බවයි මෙම සංගම් වල ඉල්ලීම් 7න් 5ක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින පොරොන්දු වුණා ඒ අනුව හෙද සරසවිය ආරම්භ කිරීම රුපියල් 20,000ක නිලැඳුම් දීමනාව ලබා දීම ඇතුළු ඉල්ලීම් 3ක් වහාම ක්‍රියාත්මක කර තිබෙනවා තවත් ඉල්ලීම් දෙකක් අයවැයෙන් ලබා දීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා. නමුත් ඉතිරි ඉල්ලීම් දෙකද වහා ලබා නොදුන්නොත් සිකුරාදා සිට නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සමස්ත ලංකා හෙද සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඉතින් දැනට අපි අවධාරණය කරන්න කැමති සඳුදා පවතින කැබිනට් මණ්ඩලයේදී පෞත්‍රාණ්‍ය ආරච්චි ඇමතිනිය මේ මොහොත වෙනකොට ඉදිරිපත් කරලා තියෙන අමාත්‍ය මණ්ඩල දෙක කරුණාකරලා සම්මත කරන්න. ඒ දෙකටත් අද වෙනකොට විවිධ ප්‍රශ්න ඇති වෙමින් රජයේ වෛද්‍යලාරගේ සංගමය ඒකට විරෝධය පළ කරලා තියෙනවා වෘත්ති ක්‍රියාමාර්ග ගන්න ලෑස්ති වෙනවා කියලා ප්‍රචාරය කරනවා තවත් විවිධ කණ්ඩායම් මේ සම්බන්ධව මැදිහත් වෙමින් ඉන්නවා ඒ මැදිහත් වීම වලට යට වෙලා ආණ්ඩුව මේ කැබිනට් පත්‍රිකා දෙක අනුමත නොකරොත් හෙද සේවාව පරණ තැනටම යනවා බරපතල තැනකට නැවත වැටෙනවා එවැනි තත්යකට අපි ලෑස්ති නැහැ එහෙම වුණොත් අපි සිකුරාදා රට පුරා දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයකට යනවා තමන්ටද ඉල්ලීම් ඇතැයි පවසමින් අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ තවත් වෘත්ති සමිති 13ක් වර්ජුණයක් ආරම්භ කළා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්ති සමිති 12ක් මීට එක්ව සිටිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම් ලබා දීමේදී බෙදීම් ඇති කරන බව මෙම සංගම් පවසනවා සඳුදා සිට අඛණ්ඩ වර්ජුණයකට යාමට සූදානම් වන බවයි පරිපූර්ණක වෛද්‍ය සේවා වෘත්තිකීන් පවසන්නේ අපි ඊයේ දින රාත්‍රියේදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරිශ්‍රමයේ සංගමයේ විධායක සභාවත් ඒ වගේම අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ විධායක සභාවත් ඒ වගේම පරිපූර්ණක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ විධායක සභාවත් දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ අද දිනයේදී සියලුම රාජකාරියෝ නිවත් වී සිටින්න තීරණය කරා ඒ වගේම සඳුදා දිනේ ඉඳලා අඛණ්ඩ වැඩ වර්ජනයක් කරා යන්න තීරණය කරා පාලකයන් අත්වශයෙන් මීටට බුද්ධිමත් විය යුතුයි මේ අපේ රෝහල් ශාස්ත්‍රය තුල තිබෙන විවිධ වෘත්තීය සමිති අතර ගැටුම් ඇති කරමින් එක එක වෘත්තීය සමිතියට වරප්‍රසාද වලදාන ලබා මනිතුර්ති සමිජතර යම් කිසි නොසන්සුන්තාවයක් ඇති කිරීමට උත්සාහ කිරීමම රජයේ සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදයකට බරපතල ගැටලුවකට පත් කිරීමේ කුමන්ත්‍රණයක මුල් අවස්ථාව කියලා තමයි අපි මේ අවස්ථාව සලකන්නේ මෙම සියලු වෘත්තීය සමිති ඉල්ලීම් සහ වැඩවර්ජන අසාධාරණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා කිසිදු අධ්‍යයනයක් නැතුව බලහත්කාරකමින් මේ දේවල් සිද්ධ වෙනවා නම් අපිටත් වෙන විකල්පයක් නැහැ අපි වර්ජනයක් ගැන නෙවෙයි කියන්නේ අපි ඒ තත්වයකට උදා වුණොත් ඒ පිළිබඳව සලකා බලන්න සිද්ධ වෙනවා
බැසිල් රාජපක්ෂ මහතා සුරබිදෙනක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයට සිහිනෙන් පවා පෙනෙන්නේ බැසිල් රාජපක්ෂ බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පානතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. පසුගිය මහ මැතිවරණයේදී මෙන්ම ජනාධිපතිවරණයේදීද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානතම සහායක පක්ෂය ලෙස කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමගත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් වෙන්වෙන් වශයෙන් ගිවිසුම් වලටද එළමුණා. කෙසේ වෙතත් පොදුජන පෙරමුණ ප්‍රමුඛව පක්ෂ කිහිපයකින් යුත් සංධානයක් විසින් පිහිටවනු ලැබූ රජයේ කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත හිමි වුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලැබුණු අමාත්‍ය ධුර සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් හටගත්තා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ සහ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් ඇති වූ එම මතවාද තර්මක් යටපත්ව පැවතුනද යලිත මෙම පක්ෂ දෙක අතර මත ගැටුම් මේවන විට කර්ලියට පැමිණෙමින් තිබෙනවා. ඒ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණෙන බවට පවතින කතාබහත් සමගයි. එතුමා පාර්ලිමේන්තු නිර්ණයක් ගැන අපි කිසි ගැටලුවක් නැහැ. එතුමාවයි කියලා සුරබිදෙන පහළ වෙන්නේ නැහැ පහවදාවුද. විශාල අර්බුදයක් අපේ රටේ තියෙනවා. ආර්ථික අර්බුදයක්. අපේ රටේ ඩොලර් නැහැ. ණය ගෙවන්න අපිට ඩොලර් බිලියන 29ක් ඕනේ 2025 වෙනකොට. බ්‍රසීල් මාත්‍ය පාර්ලිමේන්තුවට ආපම මේ 22 කියලා හරි ඉන්නේ නැතුව මේ රටේ ප්‍රශ්න මිනිසුන්ට ඉස්සලා කියන්න ඕනේ. කවුරු හරි හිතනවා නම් ආර්ථිකය හොඳට තියෙනවා කියලා එහෙම නැහැ. තිත්තත් මිනිසුන්ට කිව්වොත් තමයි මිනිස්සු පිළිගන්නේ. ඔය හදලා තියෙන මැටි ඇමතිකම් අනෙක් පැත්තෙන් කුරුඳු ගම්මිරිස් එහෙම ඇමතිකම් මේ වගේ විහිළු වලට ලක් වෙච්ච විශේෂයෙන් ඔබතුමාලම කියපු බතික් ඇමතිකම මට දීලා තියෙන මේවා ඔක්කොම මේ විහිළු ඇමතිකම් හැදුවෙත් රජිල් රාජපක්ෂ මැතිතුමයි ටීබී ජයසුන්දර මැතිතුමයි. අපිව මේ පැත්තකට කරලා මේ වැඩක් ගන්න දොත් කියලා කියන්නේත් ඒ අයම තමයි. ඒක තේරුම් ගත යුතුයි සිළු දෙනාම මේ කැබිනට් එක බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ පීබී ජයසුන්දර මැතිතුමා විසින් නම් කරපු කැබිනට් එකක් මේදී. ගොඩබේ ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙවෙයි මේ තියෙන අත වශයෙන් කිව්වෝ. ගොඩබේ ජනාධිපතිතුමාට අපි ආදරෙන් කියන්නේ ඔබතුමත් එක්ක අපි එකට එකතු වෙලා මේ වැඩේ කරන්න ලෑසි. ඔබතුමාට විශාල හැකියාවක් ශක්තියක් තියෙනවා. ඕමනාවක් තියෙනවා. මේක අරගෙන අපි වැඩ කටයුතු ටික කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දින අපිට ඒක කතා කරන්න පුළුවන්. අත්සන් කරපු ගිවිසුම් පැත්තකට විසිකලා තියෙනවා. අපේ ප්‍රායසභා මන්ත්‍රීවරුන්ට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව පත් කරපු නැති තැනකට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ලොකු කනගාටුවක් තියෙනවා ඒක ගැන. පක්ෂරික ඔක්කොම එකතු කරගන්න ඕනේ. තනි ගමනක් කාටවත් යන්න බෑ. බැසිල් රාජපක්ෂ මහතා තමයි මේ පක්ෂයේ සන්ධානයේ යම් අර්බුදයක් නිර්මාණය කිරීමට ප්‍රධානම වෙච්ච පුද්ගලයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිය යුතු ජාතික ලැයිස්තු ඒ වගේම නිලතල ඒ කාරණා ඒ වගේම පක්ෂයේ කොන්කිරීමේ කටයුතු ආරම්භ වුණේ මේ අවස්ථාවවලදී. එතුමා මා හිතන්නේ මේ අර්බුදය සහ සියල්ල මැද එතුමාට පුළුවන් කළමනාකරණය කරන්න. ඉතින් මා හිතනවා කිව්වා වගේ එතුමා ඇමති මණ්ඩලයට ආවත් නාවත් මේ ක්‍රියාවලිය තුළ බලවත්ම පුද්ගලයා එතුමා. ඉතින් මම හිතන්නේ මෙතුමා හිටියයි කියලා එතුමා අතින් පිට මහා ආශ්චර්යමත් දේවල් පේන්නේ නැහැ. ඒ වගේම එතුමා ඇවිල්ලා මං හිතන්නේ දැන් කිව්වා වගේ තෙල් මිල අඩු කරයි. එහෙම නැත්නම් බඩු මිල අඩු කරයි. අපි බලන් ඉමු. පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතුමාට ඇවිල්ලා අමාත්‍ය ධුර හෝ ගැටලුවක් අපිට නැහැ. අපිට ආණ්ඩුවේ තුලින් අපි බලාපොරොත්තු වෙන අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් යම් අඩුපාඩු ටිකක් අතපසු වීම් ටිකක් තියෙන ඒවා සම්පූර්ණ කරගන්න මේ නායකින් එක කටයුතු කිරීම තමයි අපේ ඉලක්කය සහ රට පක්ෂයටත් වැඩිය අපේ රට ඉස්සරහට ගෙනියන්න අපේ තවත් යෝජනා රාශියක් තියෙනවා. නමුත් අපිටත් යම් යම් කෙනෙහිලිකම් සමහර අමාත්‍යවරුන්ගේ සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා, ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ පිළිබඳව අපි ඉතාමත් සංවේදීව ඉන්නේ. රටේ දේශපාලනික ව්‍යාකූලතාවයක් ඇති වෙනකොට රටේ ජනතාව කනස්සල්ලට පත් වෙලා ඉන්නකොට විවිධ දෙනාට විවිධ දේවල් හිතනවා. නමුත් මම විශ්වාස කරන්නේ මේ මොහොත රජයන් වෙනස් කිරීමේ හෝ වෙනත් දේශපාලන අරමුණු කරා ගමන් කිරීමේ මොහොතක් නෙමෙයි මේ. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් දක්වන්නේ මෙවන් අදහසක්. මන්ත්‍රීවරයෙකුට බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න පුළුවන්ද? මොකද තමන් පාර්ලිමේන්තුවට පැමිණුණේ ජාතික සංවිධායකවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා පොහොට්ටුවට ලබා දීපු නායකත්වය තුළ. එතුමාට දුෂ්කර අවස්ථා කළමනාකරණය කිරීම පිළිබඳව සුවිශේෂී විශේෂඥ භාවයක් තියෙනවා. ඒ සහයෝගය මේ මොහොතේ අතිගරු ජනාධිපතිතුමන්ටත් ගරු අග්‍රාමාත්‍යතුමන්ටත් පොදුවේ මේ ආණ්ඩුවටත් සමස්යක් විදියට මුළු රටටම අත්‍යවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. අවිවාදෙන් මේ සිළු දෙනා පිළිගන්න කාරණාව තමයි බැසිල් ඇමතිතුමාට වැඩ කරන්න පුළුවන් කියන එක. ඒක අපිට ගැටලුවක් නැත්නම් මොකද්ද කියන ගැටලුව? පුදුම මරලා තෝණියක් තියෙනවා බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවට එන එක. ඒ කියන්නේ මොකද බය? ඇයි බැසිල් මහත්තයා වැඩකාරයෙක්. බැසිල් මහත්තයා වැඩ කළා පෙන්නලා තියෙනවා. රැටත් මං හිතන්නේ නැකිල්ල එකපාරටම රැ දෙකට තුනට විතර බැසිල් ගහනවත් දන්නේ නැහැ. ඒ තරම් බයක් තියෙනවා.
මහබැංකුව බැඳුම් කර වංචාවට චෝදනා ලැබුවන්ට දඩුවම් ලබා දීම වෙනුවට මත්පැන් නිෂ්පාදන අයිතිය ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් පළ කර සිටියා. महाबैंक मेदुंकर गनदनु संबंधे प्रधानम चूदित बवट पत्लाटपु अर्जुन अलोसियस ये मेदुंकर गनदनु हरह मिलदिगत्ताय सेलकेन समहर व्यापार अत्तेटेव एतोट मे सियलद निवरदि वेला देशपालन वेदिकावेदि मेम कथा करला रटे जनतावट एत्तु गेन्नुवे कुमक्द सुराव सूदुव तोरायि किला किव्वट अत्त कथाव ओउन मे हरह तमयि बदु आदायम वेडि करगन्न उत्साह करन्ने පහුගිය රජයේ චෝදනා කරා මේ මහා බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් දැන් අරක්කු සමාගමට ඒක නැවත පවත්වා ගන්න අවසර දීලා තියෙනවා. එතකොට කවුද මේ සමාගමේ අයිතිකරු කවුද? මේ මහා බැංකු බැඳුම් කර වංචාවටම සම්බන්ධයි කියලා රිමාන්ඩ්ගත වෙලා හිටපු අර්ජුන ඇරෝල්සියස්. එතකොට මොකද්ද මේකේ සම්බන්ධතාවය? මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලදී ආණ්ඩුව ෆේල්. තමන්ගේ ගජමිතුරන්ගේ අවශ්‍යතාවවලදී ආණ්ඩුව මේ හැම එකක්ම පාස් කරලා දෙනවා. को अपे वासुदेव नानायकर विमल वीरवंश उदय गम्मम पिल देन ऐ मे आय निहन जनाधिपति वरया गमति वरया दुन्न मे पोरंदुव संपूर्णम खड करला तियन 2015ට කලින් වෙච්ච දේම තමයි මේ අපේ රටේ ජනතාවට සිදු වෙන්නේ අපේ රටේ ජනතාවට අමතක වුණා ඒක මේ රටේ ජනතාව නැවත නැවතත් රවට්ටන එක තමයි අපිට කිව්වේ ආපු ගමන් බැඳුම් කර නඩුවේ ඉන්න ඒකට වග කියන්න ඕන අය වල්ලල හිරේ දානවා ඔවුන්ට දඬුවම් දෙනවා ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවයි කියලා මේ රටේ ජනතාවට පොරොන්දුවක් දීලා ආපු ආණ්ඩුව අද වෙනකොට මහ බැංකුවේ ප්‍රධාන සැකකාරයෝ හැටියට ඉන්න ඔවුන්ගේ සමාගමට බදු ගෙවන්නේ නැතුව අත්විදලා තිබුණු බලපත්‍රය නැවත ක්‍රියාත්මක කරන්න දීලා නැවත ඔවුන්ට වෙළඳාම් කරන්න අවසර ලබා දීලා තියෙනවා. ඉතින් කොහෙද මහ බැංකුවේ හොරු අල්ලන්නේ යන්නේ? ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. හොරවපතන ප්‍රදේශයේදී ලිංගික අපරාධයක් කළ බස්රත රියදුරට සහ කොන්දොස්තරට දිවි ඇතිතෙක් යළි බස්රතවල සේවය අත්හිටුවීමට මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල බාලවයස්කාර දැරියන් කාන්තාවන් සහ තරුණියන් විවිධ අපචාරයන්ට ලක්වන අවස්ථාවන් සහ විශේෂයෙන්ම ලිංගික අතවරයට ලක්වන සිදුවීම් රැසක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මෙවන විට සමාජය තුළ යලිත්වරක් රැල්ලක් ලෙස බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක් කිරීම සහ කාන්තාවන්ට සිදු කරන හිංසනයන් ඉහළ යමින් පවතින බවට ස්වේච්ඡා සංවිධානද චෝදනා කරමින් සිටිනවා. පසුගිය දිනවල දැරියන්ට සහ කාන්තාවන්ට සිදු අතවරයන් අතර වැඩි වශයෙන් කතාබහට ලක් වූ සිදුවීමක් බවට පත් උනේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක දැරියක් ශ්‍රී දූෂණය සඳහා යොදා ගැනීමයි. ළමයින් මෙවැනි අපයෝජනයන්ට ලක්විය හැකි අවස්ථාවන් සහ එමදු පරිසරයක් හැකි තාක් අවම කරමින් විශේෂයෙන්ම මෙවැනි අපයෝජනයන්ගෙන් තම දියණියන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව මව්වරුන් ඊට වගකීමෙන් සහ අවධානයෙන් යුතුව කටයුතු කරන මෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ මහතා ඉල්ලීමක් කරනවා. පසුගිය ජූනි මාස 7 වෙනි දින ගල්කිස්ස පොලිස් ස්ථානයේ මගින් 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමට අදාළව ගලේ කතරගොඩ ගන්න ලැබුවා. ඒ තැනැත්තා විසින් දැරිය අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කර ඇය අලෙවි කිරීමක් සිදු කර තිබුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් 21 දිනක් ළමහ කාන්තා කාර්යාංශය සහ ගල්කිස්ස පොලිසිය මගින් අතරගොඩ ගන්න ලැබුවා. මීට අදාළව තවත් 5 දිනක් ඊයේ දිනේදී අතරගොඩගෙන තිබෙනවා. මේ අතර නාවික කපිතාන්වරයෙක් ඔහුගේ සහායකයා මැණික් ව්‍යාපාරිකයෙක්ද සිටින බවටයි වාර්තා වී තිබෙනවා. අතරගොඩගත් සැකකරුවන්ගෙන් 4 දෙනෙක් ඊයේ දින අධිකරණයේ විට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. අද දිනේදී තවත් එක් සැකකරුවෙක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම තවත් සැකකරුවන් 16කට ආසන්න පිරිසක් මේ දැරිය අපයෝජනයට ලක් කර ඇති බවට ඇයගේ දුරකථන දත්ත වාර්තා අනුව අනාවරණය වී තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ඇයගේ WhatsApp සහ ගිණුම් පරීක්ෂා කරමින් පවතිනවා. ඒ තුලින් තවත් පිරිසක් මෙම අපරාධයට හවුල් වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. පසුගිය දිනක හොරොපතාන සිට අනුරාධපුර දක්වා දිවෙන බස් රථයක් අප ප්‍රවාහන අධිකාරියට අයත් මෙම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා එකතු වී දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව මේ වන විටත් රැගෙන තිබෙනවා. ඉතින් මේකේ පියවරක් හැටියට මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය හැටියට මාස දෙකක කාලයක් බස් රථයේ ධාවනය අත්හිටුවනවා. ඒත් එක්කම කොන්දොස්තරවරයාට අප විසින් ලබා දී ඇති කොන්දොස්තර බලපත්‍රය ජීවිතාන්තය දක්වාම අත්හිටුවනවා. ඒත් එක්කම රියදුරවරයාටත් පෞද්ගලික බස් කර්මාන්තයේ නොයෙලෙන්නට අවශ්‍ය සියලුම තොරතුරු අපි ප්‍රවාහන අධිකාරියන් වලට ලබා දෙනවා. පවතින පොහොර හිඟය හේතුවෙන් අදත් උද්ඝෝෂණ පැවැත්වුණා.
රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට රජයේගත් තීරණයත් සමග හටගත් පොහොර හිඟයට ගොවීන්නතුළු විවිධ පාර්ශව දිගින් දිගටම සිය විරෝධය පළ කරමින් උද්ඝෝෂණවල නිරත වුණා. ඒ අනුව අදත් ප්‍රදේශ රැසක පොහොර ඉල්ලා උද්ඝෝෂණ පැවැතුනේ මේ ආකාරයටයි. सरोसारे गोविया हटओन निधि विधि हट पोर महागम तीन गमे सतीयट जलुकिलो लटे कहमारक गजन वैंग एक हेट्टमंडट बैला අර ජනාධිපතිතුමායි ද මැතිවරණ ව්‍යාපාරය අතරතුර අනුරාධපුරට ඇවිල්ලා අර සල්ලි වලට දෙන්න කියපු එක නොමිලේම දෙනවා කියලා දීපු පොරොන්දුව නැතත් අඩුම තරමේ සල්ලි වලට හරි ගන්න පුළුවන් විදියට ගොවියට මේ පොහොර ටික දෙන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් බලයට පත් උනේ පොහොර සහනාධාරය දෙනවා කියලා ඒ වගේම කුසි රක්ෂණය දෙනවා කියලා අද ඒ කිසි දෙයක් නැහැ අද ගොවි ජනතාව කබලෙන් ලිපට වැටුණා හා සමාන වැටලා තිබෙනවා ගොවියට කොම්පෝස්ට් පොහොර හදන්න බෑ ගොවියට කාබනික පොහොර හදන්න බෑ ඒකට ඉඩක් නැහැ ගොවි ජනතාවට ඒකට අවශ්‍ය කළමනාකරණයක් දීලා නැහැ අවශ්‍ය දැනුම දීලා නැහැ पोहर इल्लमिन मेलिस गोवीन उद्घोषण पवत्वद्दी काबनिक पोहर निष्पादने संधा एतम गोवीन यमुवी तिबेन अयुरुद अपट दक्नट लैबेनबा මම මේ වෙනකොට තරුණ ව්‍යවසායකෙක් විදිහට කොම්පෝස්ට් යාපෘතිය පටන් අරගෙන කරගෙන යනවා. ඉතින් මම දකිනවා මේ රටේ මේ වෙනකොට තියෙන මේ පසේ තියෙන දුර්වලකම්. මේ වෙනකොට මේ පස ඉතාම අසාර්ථක පසක් බවට පරිවර්තනය කරලා තියෙනවා. රසායනික පොහොර නැතුව පැලයක් වර්ධනය වෙන්නට ගොඩක් අපහසුයි. ඒ නිසා මම තීරණය කරා තරුණෙක් විදිහට පොහොර නිෂ්පාදනයට මගේ දායකත්වය දෙන්න. එලිස අනුරාධපුර ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථානයක් නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා එහි පැමිණියා. इडांग मार्तियांसी इडांग प्रतिसंस्करण कमीशन सभा යඩතේ තුරුමැද පළාතේ යෝජනතාවට අවශ්‍ය පොහොර ටික නිෂ්පාදනය කිරීමේ වැඩසටහන අපි දැන් යෙදලා ඉන්නවා මේ සඳහා යෝජනතාවගේ හොඳ ප්‍රතිචාරයක් තියෙනවා ඉතින් අපි හරිදී සත්‍ය දේ තමයි මේ කරන්නේ සජාතික පක්ෂය සමගී බලවේගය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජ්‍ය සභා මන්ත්‍රීවරු තමයි බෝඩ් අල්ලාගෙන දගලන්නේ කියන එක අපිට පේනවා ඉතින් මේක මේ දේශපාලන ව්‍යාපෘතියක් හැටියට මේගොල්ලෝ මේක දැන් යොදාගෙන ආණ්ඩුවට බලපෑම් එල්ල කරනවා යෝජනතාව රවට්ටනවා යෝජනතාවගේ ඇස් බැඳලා श्रीलंकावे ऑस्ट्रेलियानु महाकुमसारिस डेविड होली महता सह विपक्ष नायक साजिद प्रेमदास महता अतर हमुआक विपक्ष नायक कार्यालय दे सिद्धपुना श्रीलंकावे ऑस्ट्रेलियानु महाकुमसारिस डेविड होली महता विपक्ष नायक कार्यालय दी विपक्ष नायक साजिद प्रेमदास महता हामुवी तिबिनवा एदी द्वीपार्शिय वश्वेन वेदगत्वन करुणु रसक पिलिबंदव साकच्चावी तिबिनवा एदी कोरोना वसंगते संबंधेन वेडियावदानयक योमुव तिबिन बवाय विपक्ष नायक कार्यालय माध्य एककय प्रकाश कली एमेन्म श्रीलंकावे संवर्धन सह प्रगतिय उदेसा अवश्य सहयोगय लबा देन लेस विपक्ष नायक वरया ऑस्ट्रेलियानु महाकुमसारिस वरयागेन इल्लीम कर तिबिन अतर ए संदर्भ महाकोमसारिस वरयागे विशेष अवधानियद योमुवी तिबेनवा एहिदी विपक्षीयन हुस्माक वेडसटहन हरहा क्रियात्मक रोहल उपकरण बेदादीमे वेडसटहनट अवश्य सहयोगयद लबा देन बव महाकोमसारिस वरया सहतिक वी तिबेनवा देन रटवटा पोत किहिपयाक केटियल දඹුල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීම අද සිදු කෙරුණා. ඒ අසරණ සරණ සුබසාධක පදනමේ ඉදිරි වේ ඥානানন্দ හිමියන්ගේ සංකල්පයක් මත හිම පදනමේ සමාජිකින්ෙක් වයි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ.
තමිල්නාඩුවේ අංගමාලි ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් මෙරට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 3 දෙනෙකු කේරළයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරළයේ රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. කොළඹ කොටස් හෝමාරුව සහ කොළඹ වරායනගර ආයතනයේක්ව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. කොළඹ වරායනගර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය විශේෂ අවධානයක් යොමු කරමින් හා එය ප්‍රතිලාභයක් බවට පත් කරගනිමින් කලාපීය පිළිගත් මූල්‍ය හෝමාරුවක් කොළඹ වරායනගරය තුළ ඇති කිරීම සහ කොළඹ වරායනගරය තුළ ජාත්‍යන්තර බහු විනිමය හෝමාරුවක් ඇති කිරීමේ අරමුණ ඇතිවයි මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබා ඇත්තේ. हिटपु पार्लिमेंतु मंत्री रंजन रामनायक महताट जनाधिपति समाव लबादेन लिसे इल्ला साधारण समाजक संदहावो जातिक व्यापारे सभापति हिटपु कथानायक खरु जयसूर्य महता जनाधिपति वरयाट लिपियक योमु करते बिनवा रंजन रामनायक महता राटर जनतावट सहा कलावे पोषणेट कल सेवाव सलका बला ओहु मेलेस सिरगत किरीम गेन यली सीता बलन लेसाई हिटपु कथानायक खरु जयसूर्य महता इल्ला सिटिन्ने සෙනිෆන් ආයතනය මගින් වියලි ආහාර පාර්සල් 300ක් ජනතාවට බෙදා දීම සඳහා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත බහර දී තිබෙනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලි තමයමු හෙට උදෑසන 6ට ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.